වේගයෙන් ගලාගෙන යන ජලය සහිත ගඟක් තිබුණා නේද? එහෙනම් දැන් මෙයාට කරගන්න දෙයක් නෑ දැන් මොකද ඉර වෙලායි. ඔව් මෙයා මේ සිල්ලර කඩේකින් ගියේ. එයා නගරයට යනවා ලුණු සහ අනිකුත් බඩු ගන්න. මොකද බලවත් සිල්ලර මොකද වෙන්නේ කියලා. ලයි ඔව් මේ ගලගාවට ගියා එය තල්ලු කිරීමට උත්සාහ කළේ. එහෙත් ඔහුට එය සැලවීමටවත් නොහැකි. සැලවීමවත් නොහැකි. පොළවන්නවත් බැරි. දෙවියනේ මොකද යා කතා කරන්නේ දෙවියනේ. කරක්කේ කඩාවැල්ල තියෙන්නේ මොනතරම් විශාල කළු බලක්ද? මට ඒක හොලවන්නවත් බැහැ. මේක තල්ලු කරන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන කලම මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි අන් කියන්නේ. ඔව් දෙවියනේ මේ මේ ගල වැල්ල තියෙන්නේ මොනතරම් විශාල කළු ගලක් නේද මෙතෙන්ද ඒක සොලවන්නවත් බැ මේක තල්ලු කරන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් එනකම් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබේ නම් මේ කවුද කියන්නේ සිල්ලර කඩේ ගියා නේද ඔකු පාර අයිනේ වාඩි වී කෝටුවක් කඩාගෙන පොළොවේ ඉරියඳින්නට මද වේලාවකට පසු දරතුනවාග දෙවන කරත්තේ වෙන්නේ ඉනෙන්නි රතු පටියක් පැද සිටි කරත්ත කරුවා කඩව සම්තැනෙත් දෙකි තුර්කි ජාතිකේ හරි ඔන්න දැන් බලමු මොකද වෙන්නේ කියලා ඔන්න දැන් මේ දෙවනි කරත්තයක් එනවනේ මේ දැන් අර ඔන්න පළවෙනි මිනිස්සයා මොකද කරන්නේ දැන් තව කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා ඊට පස්සේ යා මොකද කරන්නේ මේ කෝටුවක් කඩකට කඩාගෙන පොළවේ ඉලියෙන් දැන්න ඉන්න ඒ කියන්නේ කරන්න වැඩක් නැහැ යා දැන් කවුරු හරි එනකම් බලාගෙන ඉන්නවා ඔන්න ටික වෙලාවකට පස්සේ දෙවන කරත්තය එක් කරත්තයක් ඊයාවි කරත්තයක් මෙතන ඉන්නනි මොන දෙවෙනි කරත්තය ආවා ඒ කරත්තය කවුද ඉන්නේ ආ ඒ කරත්තෙත් මේ දාර පුරවල තිබුණේ දාර मनु විශාල ගල පරීක්ෂා කර බලා අනතුරුව තම කපාය ගලවා පසකින් තබා විශාල ගල තලු කිරීමට දැඩි උත්සාහයක් දැරුවේ එහෙත් ගල යාන්තම්වත් නොසෙල්වි ඔන්න දැන් මොකද වුනේ තුර්කි ජාතිකයා තමන්ගේ අර කපාය ගලවල දමලා මේ යාත්‍යා අර ගල පරීක්ෂා කරන්න ගල් තියා හොඳට බලලා ඔව් මොකද කරේ තල්ලු කරන්න උත්සාහ කරා නමු ගාල සොලවන්නවත් බැරි හොඳයි ඉපත් බලමු මොකද ඔහු සිල්ලර කඩේ හිමියා අසලින් වාඩි වුණා මොකද දැන් දෙන්නේ ඉන්නවා තුර්කි ජාතිකයයි සිල්ලර කඩේ හිමියා සිල්ලර කඩේ හිමියා ගාවින් වාඩි වුණා ලොකෝ වේලාවකින් කුලීරියක් ඇවිල්ලා කුලීරියක් නැමු ත්‍රිවිල් එකක් වගේ දැන් නම් කුලීරියක් කියන ත්‍රිවිල් එකක් ආයතන වෑන් එකක් දේ ඒ වගේ ඉස්සර කාලේ කුලීරියක් කියන්නේ මේ ඒ කියන්නේ සමාන කරත්තයක් වෙන්නේ මේ කුලියට යන්නේ තමා ඉදිරියේ ඇති කරත්ත නවතා තිබෙන අයුරු තුන හෙතම කෑ ගසන්නට පටන් ගන්න කුලී රතේ රියදුරා ශක්තිමත්
අත්පා ඇති අය. මෙයාට තමයි ශක්තිමත් අත්පා තියෙන්නේ. මෙයා ඉතියේ නතර කර තියෙන පරක්ත දැක්කට පස්සේ අයිගේ කෑ ගහන්න උනා. ඒ කියන්නේ එයාට නේද? ඒ හදන්න නැතුව ඇති ඉතින් ඉස්සරහ ගලක් තියෙන බව. අර නතර කරලා තියෙනකොට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා කෑ ගහන්න තරහ තියෙනවා. හරි බලමු. අනතුරු කුලීරියේ දැස ගලවටා කැරකුණා උත් බොහෝටක් ගල සෙනවිය නොහැකි. කුලීරතේ තියදුරා පොද ශක්තිමත් අත්පා තියෙන කෙනෙක්. ඒ වුණාට එයාටවත් බැරි වුණා මේ ගල මොලවන්න. ඉක්පිතිව සම්පූර්ණ හේතම අනෙක් දෙදෙනා අසලින් වාඩි වී බලා සිටියේ. නෙත්‍යත් තොනර දෙන්න ගාවින් වාඩි වෙලා බලා සිටියා. මද වේලාවකට පසු අශ්වයන් දෙදෙනෙකු විසින් ඇදගෙන යනු ලැබූ කරත්තය පැමිණියේ. ඔන්න ටික වේලාවක් ඉගෙනවා අශ්වයන් දෙදෙනෙක් ඇදගෙන යන කරත්තයක්. බලමු එක කවුද ඉන්නේ කියලා. එහි මැටි භාණ්ඩ තොගයක් වූ අතර ඒවා රෙද්දකින් වසා ඇත. මැටි භාණ්ඩ වලාන් හාටි පාලගෙඩි වගේ දේවල්. මේ ගමේ හදන දේවල් නගරයට ගෙනියන මැටි පොලට ආහාරි පොලට තමයි ගෙනියන්නේ. ළඟම ඇති පොලට මැටි භාණ්ඩ ගෙන යාමට හදිස්සියක් දැක්වූ එමලියේ ස්වාමියා තමන්ගේ ගමන් මාර්ගය අවදිර වී ඇති බව දැක දැඩි කනස්සල්ලට පත් වුණා. ඒ කියන්නේ ගොඩක් දුකට පත් වුණා. මොකද පොලට ඉක්මනට යන්න ඕන. එතනට දැන් යන්න කියක් නැහැ. ඔවුන් අතර සිටි එක් මිනිසෙක් ගලක දඬුවම් කරනවා. තම කසෙන් ගලට තලන්නට පටන් ගත්තා. ආමේ ගලට ගලත් එක දැන් කොච්චර තරහද කිව්වොත් එහෙම අපේ තිබුණු කසයක්. කසේ කියන්නේ පුතේ මේ ආශ්‍රයන්ට මේ ආශ්‍රය ගහන්න නේද දැන් කරත් ඇදගෙන යන ආශ්‍රයකට. දැන් කොයි කට්ටුවක් ගන්න ඕනේ නැත්නම් එයා යන්නේ. අන්නේ ඒක තමයි කසයෙන් කියන්නේ. කොටක් නෙවෙයි ඒක. මේ රණුවක් වගේ එකක්. හැබැයි ශක්තිමත් මේ රණුවක් කමයක් වගේ. ගොඩක් දිගනේ කසය කියලා අපි ඒක කියන්නේ. එකින් පහරක් වැදුනොත් ටිකක් දරා ගන්න අමාරුයි. කසපාරවල් ඉස්සර කාලේ රජවරු මේ කසපාරවල් දුන්න දඬුවම් කරලා. මේ කසපාරවල් සියයක් ඉවරයි. හරි. දැන් මේක මේ අශ්වයන්ට ගහන තමයි මේ කප්පි තියාගන්නේ. අර මිනිස්සේ කොච්චර ගලත් එක තරහද කිව්වොත් එනිම ගලට කසපාරෙන් තලන්නට පටන් ගත්තා. බෝඩයි නේ. බලමු ඊපස්සේ. කරත්ත කරුව උහුට සිනාසුනේ. කාලය ගෙවි ගියේ ය දිවා කාලය එළපින් හරත්ත කරුව රසක්ම හි රැස්ව තිබී. ඕන්න දැන් හරත් ඇවිල්ලා 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 නතර කරනවා. හැමෝම තනි තනිවම ගිහින් බලනවා මේ ගල පෙරලන්න පුළුවන්ද කියලා. දැන් ඇවිල්ලා වාඩි වෙනවා. දැන් ওই විදියට මහා රොත්තක් නේද? ගොඩාක් අය කිව්වා. ඔවුන් එකිනෙකා ගල උස්සන ඉවත් කිරීමට වෙන වෙනම උත්සාහ දරුවා. කිසිවක් ගල සෙලවීමට නොහැකි. ඒ අතර මහල්ලෙක් පැමිණියේ. ඔහු ස්ට්‍රෝබෙරි හදක් කරේ තබාගෙන ගමන් කරනවා. අවුරු මහල් උත්කලෙක් කියලා. යා ස්ට්‍රෝබෙරි කරක් හදා. ස්ට්‍රෝබෙරි. අලුත් වර්ගයක්. සෙනග අතරට පැමිණි හෙතම කරත්ත කරුවන්ට සුබපතා තම ගමන යන්නට සැරසුනේ. අවුරුද තමගේ ගමන යන්නට සැරසුනා. අර සෙනගට සුබපතා. මොකද යා වාහනේ දෙවෙනි ආවේ නේද? ඒ නිසා යාට යන්න පුළුවන්. පයින් ඔබට නම් පුළුවනි මේ කරත්තයක් නැහැනේ. ඒ නිසා ඔබට ගලපහු කරගෙන යන්න පුළුවනි. ඉහින් ඔබේ බෙරිකෙඩි විකුණන්න පුළුවනි. මැටි පාණ්ඩ කරත්තය රැගෙන ගිය වෙලෙන්දා ඊර්ෂ්‍යාවෙන් පැවතුනේ. ඔබටත් පුළුවනි මහල්ලා තමාව සිටි පිටුදෙස බැලුවේ. ඔබටත් පුළුවන්. අපි කොහොමද ගලපහු කරන්නේ? පහු කරන් යන්නේ. ඒකට මොලේ පාවිච්චි කරන්න අවශ්‍යයි. මහල්ලා කියන්නේ මෙතනට මොලේ වගේම ශක්තියක් අවශ්‍යයි. මැටි භාණ්ඩ වෙලෙන්දා පැවතුනේ අපි හැමෝම උත්සාහ කළා ඒක සාර්ථක උනේ නැහැ. එහෙමනම් ඔක්කොම එකතු වෙලා ගල ඉවත් කරන්න උත්සාහ නොකරන්නේ ඇයි? විශාල පිරිසක් මෙතන හැමෝම එකතු වෙන්නේ නැත්තේ ඇයි? මාකෝ රජතුමා, ඒ කියන්නේ වීර කතා වලින් රජ කෙනෙක්. මිනි වලින් නැකිටලා ඇවිත් ගල ඉවත් කරනකම් බලන් ඉන්නවද? එකනම් පුරුක්කල් බලන් ඉන්න මේ නැමේ මහල්ලා තරහින් කියන්නේ නේද? ඇයි මොකද ඔක්කොම එකතු වෙලා ගල උත්සාහ කරන්නේ? ඉලක්ක කරන්නේ උත්සාහ කරන්නේ කියලා තරහින් කියනවා.
ඒක ඇත්ත මුලී රත් විද්‍යා පැවතුනේ එල්ල සහෝදරවරුනි අපි ගලායින් කරා අතකරුවෝ ගලවටාරැස්සී විශාල උත්සාහයක් දරා ගලතලු කරද පහත වූ පල්ලමට වැටුණු ගල මහහඬක් අංගමින් සිටිනු පාර නිදහස් වීමෙන් පසු අරත්ත කරුවන්ට පහසු වේ තමගමන යා හැක්කේ ඒක මේ सहयोगी शक्ति मोड़े सहयोगे विशाल शिष्य विभाग महान मार्ग दक्ष उत्साह विभाग विभाग वाक्यूवा
අද දීප්තිමත් තිරු එළිය ටීචර්වත් සර්වත් යන කීයක්ද? ඒකේ වචන තුනක් තියෙනවා. එකට ලියන්න දුරස් කරලා තුනගිල්ලේ ප්‍රමාණය දුරස් කරලා. දීප්තිමත් තිරු එළිය. පළවෙනි එක. දෙක. ජල බිංදු වචන දෙකයි ජල බිඳු තුන්වෙනි එක වාක්‍යයක් නේ තුන්වෙනි එක ලියලා ඇස්ති වෙන වචන හතරක වාක්‍යයක් මෙන්න තනකොළ යලි නැගී සිටියේය තනකොළ යලි නැගී සිටියේය සිටියේය යයන් ඇත් කරන්න ඕන තනකොළ යලි නැගී සිටියේය හතර ලුණු සහ අනෙක් ද්‍රව්‍ය තනකොළ යලි නැගී සිටියේය හතර ලුණු සහ අනෙක් ද්‍රව්‍ය ලුණු සහ අනෙක් ද්‍රව්‍ය ඒ වචන හතරයි තර වචන හතරක් තියෙනවා පහ විශාල ගල පෙරළී තිබූ ස්ථානය වචන තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා විශාල ගල පෙරළී තිබූ ස්ථානය විශාල ගල පෙරළී තිබූ ස්ථානය වචන 5ක් විශාල ගල පෙරළී තිබූ ස්ථානය finish finish right finish finish okay එහෙනම් finish අතර පොත් එහෙම පෙරලගෙන ඉන්න බෑ
හතර පොත් පෙරලා බැලුවේ නෑනේ නේද? නිරුක බැලුවේ නෑනේ. හරි. එහෙනම් ලියුම් පළවෙනි එක රූල් මත හරියට ලියන්නත් ඕන. හොඳයි මෙන්න පළවෙනි එක. දීප්තිමත් නිරු එළිය. දීප්තිමත් නිරු එළිය වෘතක ලියන්න එනවා. දීප්තිමත් නිරු එළිය. හරි දෙවනි එක ජල බිඳු ඒසි එක නේද? හැබැයි බිඳු බිඳු එන්නේ බිඳු කියනකොට බිඳු එනවා. තුන්වෙනි වාක්‍යයක් දුන්නේ තනකොළ යලි නැගී සිටියේය. තනකොළ කියනකොට පුතේ මූර්තජ නයාට එන්නේ එක වචනයක් විදියට ලියන්න ඕන. තනකොළ දෙන්න වැරදීම හදාගන්න මකල හදාගන්න හැබැයි හරි ගන්න එපා. තනකොළ යලි ඒ මූර්තජ ලියන්න. තනකොළ යාලි නැගි එක වෙනම වචනයක්. හැබැයි සංඥක දී යන්නේ සංඥක දී නැගි සිටියේය. සිටියේය යයන් ඇඩ් කරන්න ඕන නැවතී මේක තියන්න කලින් ය ඇඩ් කරන්න. හොඳට බලන්න හොඳේ වාක්‍ය ලියන එක ලේසි වැඩක් නෙවෙයි. හොඳද? लुणु सहाने लुणु द्रव्य द्रव्य लुणु सहाने द्रव्य यस 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 विशाल गल पेरली दिप्ति स्थाने विशाल ताल स्थायन ताल पेरली වතුර එහෙම දීලා ඉන්නකෝ. හොඳයි.